1990 නමේ ජනාධිපතිවරණය තිබුවේ දෙසැම්බර් මාසේ 18 වෙනිදා. ඊට මාස 10කට විතර ඉස්සෙල්ලා අපි අපේ ප්‍රචාර කමිටුව අපි රනිල්ට බෑ කියලා පෝස්ටරයක් ගැහුවේ. අපි හොඳින්ම දැනගෙන හිටියා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය යලි පත්වීමට තියෙන විශාලතම අභියෝගය තියෙන්නේ රනිල් වික්‍රමසිංහගෙන් කියලා. මොකද කවදාවත් බැරි මිනිහෙකුට කෝටි ගාණක් වියදම් කළා පෝස්ටර් ගහන්න උවමනා නැහැ. රනිල්ට පුළුවන් නිසා තමයි අපි රනිල්ට බෑ කියලා එදා පෝස්ටර් ගහලා ගහලා ඒ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරේ. අදත් දැන් අවුරුදු 20ක් ගත වෙලා අවුරුදු 20කට පස්සෙත් මේ විශ්වාසභංගයෙන් අපිට පැහැදිලිවම පෙනී යනවා අදත් මේ රටේ සිටින විශේෂයෙන්ම විපක්ෂයට තියෙන ප්‍රධානතම දේශපාලන අභියෝගය වෙන කවුරුත් නෙමෙයි රනිල් වික්‍රමසිංහ කියලා. අත වශයෙන්ම මේම විශ්වාසභංගය මම නම් දකින්නේ රනිල් වික්‍රමසිංහටත් වඩා මීට වසර 3කට ඉස්සෙල්ලා අපි පත් කරගත්ත අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඉලක්ක කරගත් විශ්වාසභංගය. සම්බන්ධන් මැතිතුමා දැන් කිව්වා වගේම මමත් එකගයි එක්තරා දේශපාලන කුමන්ත්‍රණයක පළවෙනි පියවර විතරයි. නමුත් රටේ වාසනාවකට තමුන්නාසලාගේ මේක ගෙනාපු අයගේ අවාසනාවකට ඒක දැන්ටමත් පරාද වෙලා ඉවරයි. දෙවතාවක්ම මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු දේශපාලන අවතාරයන් එතුමා ඉලක්ක කරගෙන මේ මුළු රජයටම එරෙහිව විශ්වාසභංගයක් ගෙනල්ලා මේ රට යලිත් වතාවක් අන්ධකාරයට කරා ආපස්සට ගෙන යන උත්සාහයක් තමයි මේ විශ්වාසභංගය. ජනතාව නොමග යැවීමේ ඉතාමත්ම අසාර්ථක උත්සාහයක් හැටියටයි මම දකින්නේ. www.itnnews.lk/sinhala